දේශපාලනය කියන්නේ මොකද්ද? සමහරුන්ට ඒක බිස්නස් එකක්. සමහරුන්ට සූදුවක්. විවිධ අර්ථකථන යස්සේ එනවා. ග්‍රීක රෝම යුගවල දේශපාලනය ගැන ප්‍රබුද්ධ සංවාදයක් තිබුණා. What is politics? දැන් ලෝක ඉතිහාසයේ තුලම දේශපාලනය කියන යෙදුමට විවිධ අරුත් හොයාගන්න අපිට ඉතිහාසයේ බල කරනවා. ඉන්සයිට් ප්‍රවේශයේ අන්නේ වගේ උත්සාහයක්, අභ්‍යාසයක්, වෑයමක් අපි බලමු කාලයත් එක්ක කොහොමද අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්. අයිබෝන්. මගේ පළවෙනි ප්‍රශ්නේ මේ බොහොම සරල සුමට ප්‍රශ්නයක්. ද ලංකාවේ මන්දන පිට රටවල ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ වෙන විශේෂයෙන්ම ජබීපේ වගේ රැඩිකල් වාමවාදී පක්ෂයකට සම්බන්ධ වෙන ශිෂ්‍යයන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න සමහරු හැමෝම නෙවෙයි. ඔබ කොහොමද මේ බැලන්ස් කරගත්තේ? ඔබ වෛද්‍යවරයෙක් වුණානේ අන්තිමට. CWW කණංගර මතුගම ඊට පස්සේ ජපුර යුනිවර්සිටි කොහොමද කරගත්තේ? චාප මම හිතන්නේ මම දේශපාලනට එන කාලේ වෙනකොට මම විශ්වවිද්‍යාලට ආවේ 98 අග භාගයේ. ඒ කාලේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණට විශ්වවිද්‍යාල පාඨමාලා අතරමඟ නතර කරලා පූර්ණකාලීන මට්ටමින් සම්බන්ධ කරගත්තේම නැහැ. ඇතර එක යුගයක් තිබුණා. ඒ කියන්නේ 94 පස්සේ මේ පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කිරීමේදී අපට පක්ෂ සංවිධායක විශාල ප්‍රමාණයක් වුමනා වුණා. ඒක නිසාම සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට පක්ෂ විසින් ආරාධනා කරා දැන් පාඨමාලාව අතරමඟ නතර කරලා එන්න කියලා. ඒ වගේ 94 93 94 95 කාලෙදී එහෙම ආපු පිරිසක් හිටියා. විශේෂයෙන් සමහර ඉංජිනේරු උපාධිය පැත්තක තියලා ආපු අයත් හිටියා. නමුත් 97 98 වගේ කාලෙ වෙනකොට එහෙම අපිට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අපි හැමදෙනාටම කිව්වේ තමන්ගේ විශ්වවිද්‍යාල උපාධිය හෝ එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයේ කරන ඩිප්ලෝමා හෝ සම්පූර්ණ කරගෙන පක්ෂයට සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව ඉතින් ඇත්තටම මම 2004 තමයි විශ්වවිද්‍යාලෙ එළියට එන්නේ. ඒ දක්වාම පක්ෂය මට එහෙම බලකිරීමක් කළෙත් නැහැ. මට කිව්වේ උපාධිය සම්පූර්ණ කරගන්න කියලා. ඒ අතරේදී මම විවිධ ශිෂ්‍ය සංගම්, වෛද්‍ය පිරිස ක්‍රියාකාරී කමිටුව, මොබියෝ සුරකේ විශ්ව ව්‍යාපාරය වගේ වෙන නායකත්ව දෙමින් විවිධ වැඩ කරමින් හිටියා. ඒ නිසා මම හිතන්නේ මට ඒ අත්දැකීම මොන දෙන සිද්ධ වුණෙත් නැහැ. මගේ પરම්පරාවට එහෙම වුණා නම් ඊටම කලාතුරකින් තමයි ඒත් කෙනෙක්ගේ කැමැත්තෙන්. නැත්තම් අපේ ආරාධනාවට හෝ බලකිරීමකට නෙමෙයි. දැන් මේ වෙනකොට මේකටම සම්බන්ධ අතුරු ප්‍රශ්නයක්, බරපතල ප්‍රශ්නයක් සැහැල්ලුවෙන් ඇහුවට දැන් ඉලි අපි දකින්නවනේ විවිධ දැන් අරගල කරන්න වෙලා තිනවා ශිෂ්‍යයන්ට. ඒ කියන්නේ තර්කයක් නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරයට විශාල කාර්යභාරයක් ඉතිහාසය විසින් පවරනවා. එතකොට අවුරුදු 20 ගණන් වල ශිෂ්‍ය ශිෂ්‍යාව පාරේ කැරලි ගහනවා. එතකොට උන්ට වතුර ගහනවා, පොලිසිය අඩත් එට්ටම් කරනවා, අත්අඩංගුවට ගන්නවා. ඒ වෙනවා විවිධ කණ්ඩායම් වලට. දැන් මේ ඇතුලේ දැන් අධ්‍යාපනයේ මගහැරලා කාලේ ගෙවෙනවනේ. දැන් මට මතකයි ඔබ මට මුණ ගැහුණා 2001 දී ශිෂ්‍යෙක් හැටියට. ඔබ හීන්දෑරි බොහොම කඩවසම් ශිෂ්‍යෙක් විදිහට මට මුණ ගැහෙනවා. ඔබ වෛද්‍යවරයෙක් වෙලා ඉන්නකොට සතුටු වෙනවා මම. පුද්ගලිකව මම අහන්නේ දැන් මේ ශිෂ්‍ය પરම්පරාවක් දැන් අර මී යනවට අමතර වෙඩි කාලා මැරෙනවට අමතරව අතුරුදන් වෙනවට අමතරව අධ්‍යාපනයේ මගහරවගෙන පස්සේ කාලෙක සමහර විට දේශපාලන මතවාද වෙනස් වෙලා ඒගොල්ලන්ගේ සමහර විට. දැන් මෙන්න මේ අවතැන්වීම එහෙම විතැන්වීමක් වුණොත් ඒ ගැනත් අපිට සංවාදයක් ඕනනේ. දැන් ඔබ පරිණත තැනකට ආපු පුද්ගලයෙක් හැටියට මේ ශිෂ්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙන අවවාදය මොකද්ද? බොහොම සරල ඍජු ප්‍රශ්නයක් මම අහන්නේ ඔබේ. චාප මෙහෙමයි. දැන් අපි කවුරුවත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අධ්‍යාපනය හෝ කිසිවක් කඩාකප්පල් කරගෙන දේශපාලනට එන්න කියලා නෙමෙයි ආරාධනා කරන්නේ. ඇත්තරම දැන් හොඳම උදාහරණයක් ගත්තොත් පහුගිය කාලයක් පුර ඇදුණු මේ සයිටම් අරගලයේදී වෛද්‍ය ශිෂ්‍යයින් සියලු දෙනා පාහේ පාරේ තමයි හිටියේ. මම එහෙම ඇවිදිනකොට අපිටත් පේනවා අට්ටාලවල ඉඳගෙන ඒ ශිෂ්‍ය ශිෂ්‍යාව අට්ටාල ඉඳගෙනම පාඩම් කරනවා. අපිටත් හරිම දුකයි. ඉතින් මේ ලෙක්චර්ස් යන්නෙත් නැහැ. අපිටත් පුළුවන් තරම් උවමනාවක් තිබුණා මේ අරගලය ඉක්මනට අවසන් කළ විසුමකට යන්නට. නමුත් අරගලයක අවසන් විසඳුම තීන්දුවෙන්නේ අපි මතම නෙමෙයි. ඒකට විවිධ පාර්ශ්ව බලපානවා. සමහරට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, ආණ්ඩුවේ මුරණ්ඩුකම තදටම බලපානවා. ඒ වගේම මේ මොහොතේදී ශිෂ්‍ය ව්‍යාපාරයන්ට නායකත්වය දෙන සමහර කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ උවමනාව තිබෙන්නේ අරගලයේ අවසන් කරලා විසඳුමකට යන්නද, එහෙම නැත්නම් ඒ දිග්ගැසුණු අරගලයක් බවට පත් කරගන්නද, ඒ ඔස්සේ තමන්ගේ මොන හරි දේශපාලන ක්‍රියාදරයෙන් ගොඩනගගෙන වගේ නම් එහෙමත් දේවල් තියෙනවා. ඒකට මේ සියල්ල ඇස්සේ තමයි අපි විශේෂයෙන් ওই සයිටම් අරගලයට ප්‍රවේශ වුණේ. මේ ඉක්මනට අවසන් කරගන්න ඕන,
අපි රජයේ වෛද්‍ය පීඨවල ශිෂ්‍යෝ ඉක්මනට යන්න ඕන තමන්ගේ පාඨමාලාවට ඕන් වෛද්‍ය උපාධ්‍යාරණවල ඉක්මනට එළියට එන්න ඕන කම තිබෙන එක රටේ අවශ්‍යතාවයක් අනිත් පැත්තෙන් සයිටම් එක තුළ ඉන්න දරුවෝ එයත් අපේ රටේ මේ රටේ දෙමව්පියන්ගේ දරුවෝ ඔවුන්ට යම් ඒ ලෙවල් ඉහළින් සමත් වෙන්න බැරි වුණාට මොකක් හරි හේතුවක් උඩ වෛද්‍යවරයෙක් කෙනෙක් කැමැත්තක් තිබෙනවා ඔවුන් මුදල් වියදම් කළා තියෙනවා කාලේනාස්ති කරගෙන තිබෙනවා ඔවුන්ටත් යම් සාධාරණයක් වෙන්න ඕන ඉතින් අපි මේ පාර්ශ්ව කීපේම ඌමනාවන් අනුව තමයි මේකට මැදිහත් වුණේ මම හිතන්නේ දේශපාලන ව්‍යාපාරයක් හැට අපිට කරන්න පුළුවන් දේ ඒක හැබැයි සමහර නොවැළැක්වීමේ හේතු තිබෙනවා අපිට සියල්ල පාලනය කරන්න බෑ ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා රටේ දරුවන්ට මොකද මේ අධ්‍යාපනයේ ලබා ගැනීම වැදගත්. ඔවුන් මේ ලෝකෙ ගැන ඉගෙන ගන්න ඕන රටක් ඉස්සරහට යන්න නම් ඔවුන්ගේ දැනුම සියල්ල අපි එක තැනකට ගේන්න ඕන. ඒ කියන්නේ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන කාලිනාස්ති කරගෙන පාරේ රස්සියදු ගැහිමෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය නැති නාස්ති කරගැනීමෙන් දේශපාලන ව්‍යාපාරයක වැඩකුත් නැහැ රටේ වැඩකුත් නැහැ. ඒ පුද්ගලන්ට වැඩකුත් නැහැ. එයාට වැඩකුත් නැහැ. දැන් මම ඔබ අපූර්ව තැනකට ගినాපු නිසාම මම කැමති දැන් හෘද සාක්ෂියේ සම්මුතිය පාර්ලිමේන්තු මතුවන 2015. දැන් අධ්‍යාපනය පිළිබඳව කතා කරන මේ ලියවිල්ලේ පළවෙනි කොටසක තැනක තිබෙනවා අධ්‍යාපනයේ සම අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරේ. අධ්‍යාපනයේ සම අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරේ. මේ අධ්‍යාපනයේ සම අයිතිය ඔබ අර්ථකථනය කරන්නේ කොහොමද? අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට හැම දිනාටම තිබෙන සාධාරණ අයිතිය. ඒ ප්‍රවේශය මිල මුදල් මත, ජාතිය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය මේවා තමයි තියෙන තීරණාත්මක සාධක. මේවා මත ප්‍රවේශයට යම් බලපෑමක් නොවිය යුතුයි. දැන් උදාහරණයක් ඇටියට සමහර රටවල තිබෙනවා සමහර ජාතීන්ට අධ්‍යාපනය ඇතුළත් වෙන්න බෑ. සමහර කුලවලට අපේ රටේ ඒක තිබුණ කාලයක් සමහර කුලවල අයට අධ්‍යාපනය ඇතුළත් වෙන්න බෑ. තාම පකිස්තානයේ සමහර ප්‍රදේශවල අෆ්ගනිස්තානයේ ස්ත්‍රීන්ට අධ්‍යාපනය ලබා දීමේ ගැටලු මතුවෙනවා නේද? අපේ තියෙන්නේ මේ ජාතිය, කුලය, ආගම හෝ ස්ත්‍රී පුරුෂ භාවයට වඩා මිල මුදල් කියන එක අධ්‍යාපන ප්‍රවේශීමේ බාධාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔන්න ඔය ඕක නැති කළා කොහොමද මේ ප්‍රවේශය සාධාරණීකරණය කරන්නේ? පක්ෂයකට අපි විශ්වාස කරනවා අපි වගේ රටක ආර්ථිකය ඉතාම කුඩා, දළදේශ නිෂ්පාදිතය කුඩා රටක අධ්‍යාපනයට මේ ප්‍රවේශය සාධාරණ කරන්න නම්, කියන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ වත්පෝසත්කම් මත අධ්‍යාපනයේ තියෙන දොරටු ඉවර කර ගැනීමට තිබෙන අවස්ථාව වෙනුවට හැම දිනාටම ප්‍රවේශය සාධාරණ කරන්න නම් එය රජයේ යටතේ පැවතිය යුතුයි කියලා. රජයට තමයි සාධාරණ ප්‍රවේශය සාතික කරන්න පුළුවන්. එහෙම නැත්නම් එය දරුවාගේ දක්ෂතාවය මත නොවි ඒ දරුවාගේ තාත්තගේ දක්ෂතාවය මත නම් තීන්දුව වෙන්නේ එතන සාධාරණ ප්‍රවේශයක් ඉන්නේ නැහැ. දැන් අර ඔබ මේ කුලය ගැන කියපු නිසාම ටිකක් වැදගත් සංවාදයකට පාර හැදෙන හින්දා කුලය නිසා විවිධ විශේෂේෂ්ඨවලට එන්න බැරි වෙච්ච උදාහරණ කීපයක් ඔබට කියන්න පුළුවන්ද ලංකාවේ? මම හිතන්නේ ඒක දැන් නෙවෙයි ඉස්සර ඉතිහාසයේ මම කියවලා තිබෙනවා. ඇත්තට ගත්තොත් කුලය නිසා වෘත්තීන්ට නෙමෙයි දේශපාලනේ පාරත් මගහැරලා තිබෙනවා. ඔබ කියන්නේ ඈත් ටිකක් අතීතය මේ මෑත කාලේ නෙමෙයි. දැන් කුලය ගත්තොත් ප්‍රසිද්ධියේ නොවුනත් දැන් යන්නේ නිකන් ඒක අප්‍රසිද්ධියේ යටිතලයේ තමයි. ඒක විවාහයේදී පමණක් නෙමෙයි දේශපාලනයේදී විවිධ රැකියාවල බඳවා ගැනීමේදීත් යටිතලයේ වැඩ කරන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. ප්‍රසිද්ධියෙන් නෑ. නමුත් අපි 1930ට කලින් වගේ 40ට කලින් දේශපාලනය බැලුවොත් ඇත්තටම කුලය තීරණාත්මක සාධකයක් වුණා සමහර තනතුරු වලට පත් කිරීමේදී. ඒ කියන්නේ දැන් අර උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් තෝරන එකම පුද්ගලයා කවරෙක් විය යුතුද කියන අවස්ථාවලදී ඔවුන් සලකා බලලා තිබෙනවා කුලය. අතීත කතාව, අතීත කතාව. දැන් ඊළඟට දැන් ඔබ සයිටම් ගැන කියපු නිසාම මම ටිකක් ඉස්සරහට ගන්න හිටු ප්‍රශ්නයක් දැන් ගන්න කල්පනා කෙරුවා. දැන් සයිටම් කියන ආයතනයම පටන් ගන්න ජාවාරමක් විදිහට එක හැමෝම දන්නවා නිවිල් ෆර්නෑන්ඩුගේ මූලිකත්වයෙන්. එතකොට රාජපක්ෂ ආණ්ඩුව මහ බැංක් ඔෆ් සිලෝන් එකෙන් මිලියන 600ක් ණයට දීලා ඒ වගේ විශාල සිදුවීමක් වෙනවා. වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මීට ඉදිරිව විවිධ ප්‍රකාශනිකුත් කරලා තිනවා මේක ජාවාරමක් අහු වෙන්න එපා මේකට කියලා. එහෙම තියේදී තමයි මේ ශිෂ්‍යෝ බැඳෙන්නේ. දෙමව්පියෝ දානවා ශිෂ්‍යෝ. දැන් මොකක් හරි වෙලා ඔබ කියන විදිහටම උන්ට යම් අගතියක් වෙලා තියෙනවා අවසානයේ. මගේ ප්‍රශ්නය දැන් මේ අධ්‍යාපන අයිතිය සමයිතියක් බවට පළල් කරනකොට කොහොමද පුද්ගලීකංශයට මේ අවස්ථාව දෙන්නේ? රජයේ ඔබ කියන විදිහට රජයේ අම්බ්‍රෙල්ලා ඕගනයිසේෂන් එක විදිහට තියාගෙන
කොහොමද මේ සයිටම් වගේ ප්‍රශ්නයක් නොවෙන්නට ඒ වැඩ කටයුතු කෙරෙන්නේ? චාපා, දැන් විශේෂයෙන් උසස් අධ්‍යාපනයේදී රාජ්‍ය අධ්‍යාපනය කියන එකෙන් අදහස් වෙන්නේ, අපි ගත්තොත් අපි හිතනවා ඒක සියල්ලම 100%ක්ම රජය ප්‍රතිපාදනය උදවල කරන එකම නොවෙන්න පුළුවන්. සමහර පාඨමාලා තියෙවි ඒක රජයෙන් නෙවෙයි හැබැයි පෞද්ගලික අංශයේ මැදිහත් වෙලා ආරම්භ කරනවා. සමහර විදේශ ආයෝජනයක් වෙන්න පුළුවන්. නමුත් රජයට ඉතා විශාල නියාමනයක් තියෙන්න ඕනේ. ඒකත් රාජ්‍ය අධ්‍යාපනයේ තමයි. ඒ කියන්නේ තමන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට වඩා සමහර විට පෞද්ගලිකව කෙනෙක් ආරම්භ කරන හින්දා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක නියාමනය බලවත් වෙන්න ඕනේ. මම උදාහරණයක් හිතට ගත්තොත් ප්‍රංශය වගේ රටක වෛද්‍ය අධ්‍යාපන ඇතුළත් වීමේදී ඔවුන්ගේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට තියෙන ප්‍රවේශය රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වඩා ඉහළයි. ඒකට වැඩි ඒක රාජ්‍ය විශ්වවිද්‍යාලට A1ක් ඉල්ලනවා, අරගේ A+ එකක් ඉල්ලනවා ඒ වගේ. ඒ නිසා දැඩි නියාමනයක් තියෙන්නට ඕනේ. ඒක සමහර දේවල්. නමුත් අපි ඒක විශේෂේෂ්ඨ අනුව තීන්දුව වෙනවා. මම කියන්නේ දැන් මේක මොන විශේෂේෂ්ඨවලද කියලා. නමුත් උසස් අධ්‍යාපනයේදී අපට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පිළිබඳ සලකා බලන්න පුළුවන්. හැබැයි දැඩි රාජ්‍ය නියාමනයක් සහිත වගකීම අවසන් විග්‍රහයේදී රාජ්‍ය තරා ගන්න ඕනි. ඒ කියන්නේ මම ඒකයි කියන්නේ සාධාරණ ප්‍රවේශය වෙන කාටවත් සහතික කරන්න බෑ. රජයේ වගකීම, රජය කියලා කියන්නේ රජය පවත්වාගෙන යන ආණ්ඩුව වගකීම බවට පත් වෙන්නේ සියලු ජනයාගේ අයිතිවාසිකම ආරක්ෂා කරන එක. හැබැයි අපි ප්‍රාථමික අධ්‍යාපනයේ ද්විතීක අධ්‍යාපනය ගැන හිතුවොත් එහෙම ඒ අනිවාර්ය වශයෙන්ම රජයේ පාසල්. ඒකේ කතා දෙකක් නෑ. ඒ රජයේ විසින් පවත්වාගෙන නැතුව මොකද ඒ මූලික සහ ද්විතීක අධ්‍යාපනයේ රජය මගින් ලබා දුන්නොත් තමයි අවශ්‍ය කරන විදිහේ පුරවැසියෙක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් එතනින් එහාට විවිධ විශේෂඥ වෘත්තීය පාඨමාලාවලදී අපිට පුළුවනි පෞද්ගලික අංශයේ යම් ප්‍රමාණයකට සම්බන්ධ කරගන්නට. දැන් මේ අධ්‍යාපනයේ ප්‍රවේශය අර සම අයිතියක් බවට පත් වෙනකොට ඊළඟට එන ප්‍රශ්නේ තමයි දැන් අපි සයිටම් වගේ ආයතනයක් අතෝ 2018 වෙනකොට සාකච්ඡාවට ගැනෙන සාමාන්‍යයෙන් ඒ මූලික උපාධි අහවර කරන්නට කෝටියකුත් මිලියන දෙකක් ඕනි. දැනට තියෙන ගණන් වලට අනුව කෝටි ඉක්මවා යනවා. එතකොට දැන් අධ්‍යාපනයේ දැන් සමහරු මේ සමාධ්‍යාපනය ගැන කතා කරලා සයිටම් සඳහා මේ උඩගෙඩි දෙන්න හදනකොට සාමාන්‍ය භාෂාවෙන් මම මේ කියන්නේ ඔවුන් අමතක කරන කෑල්ල තමයි දැන් සාමාන්‍ය කෙනෙකුට එදා වේල සරි කරගන්න බැරි පවුලක කෝටියක් ඉක්මවා යන මුදලක් ළමයෙකුට වියදම් කරන්න බෑ. දැන් මේ සමායිතිය කියන එකට කොහොමද මේ මුදල කියන එක මේ ගලප්ප ගන්න අපි? දැන් ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශේෂයෙන්ම එනකොට ඒක ගේන පැත්තෙන් සහ ඒකට රැකවරණ දෙන ආණ්ඩුව පැත්තෙන් එන තර්කය තමයි රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න බැරි, වෛද්‍ය පිට ඇතුළත් වෙන්න බැරි, ලකුණෙන් දෙකෙන් මිස් වෙන, දසම ඉසෙට් ස්කෝ එකේ දසම ගානේ මිස් වෙන අයට වෛද්‍යවරු වෙන අයිතියක් නැද්ද? අපි ඒ ඇත්තම අවස්ථාව හදන්නේ කියලා. ඒක හරි ගත්තොත් එහෙම නිකන් බැලුව බැලමට පේනවා. දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ වගේ තැන්වල ඉන්නවා නිකන් අපි හිතමු A2යි 100ක් ගන්නවා යන්න බෑ. ඒ කෙනෙකුට හිතනවා A2යි 100ක් අරගෙනත් යන්න බෑනේ. ඇත්තටම මේ වෛද්‍ය විද්‍යාල හදන්නේ ඒකටද? දැන් චාප මම පාර්ලිමේන්තුවේදී පහුගිය මාස දෙකක් විතර තිස්සේ ප්‍රශ්න කරමින් උත්තර ගන්නවා ලංකාවේ එක දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කය 2015 දැන් අපි 2016 ප්‍රතිඵල පැත්තක තිබ්බොත් 2015 ප්‍රතිඵල අවසන් වෙලා ඔක්කොම විශ්වවිද්‍යාල ගිහිල්ලානේ. 2015 අපොස්ස උසස් පෙළ ප්‍රතිඵල අනුව ජීවවිද්‍යා විෂය ධාරාවෙන් රජයේ වෛද්‍ය පීඨවල ඇතුළත් කරගත්ත අවම සුසුකම දැන් ගෙනහන ඔබට පෙන්වන්න තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ A2යි B1යි, කළුතරේ A2යි B1යි, හම්බන්තොටත් A2යි B1යි, මඩකලපුවෙත් A2යි B1යි. එතකොට අපි හිතුවොත් එහෙම දැන් මඩකලපුව වගේ තැනක අන්ති දුෂ්කරයි, ළමයි ප්‍රතිඵල අඩු ඇති කියලා. එහෙම නැහැ. A2යි B1යි. ඔබ පිළිගන්නේ කිල්නොච්චි A1යි B1යි C1යි. 2015 අවුරුද්දේ ලංකාවේ අඩුම ප්‍රවේශය තිබුණේ මොණරාගල දිස්ත්‍රික්කයේ B3යි. අනිත් හැමතැනම එක්කෝ ABC නැත්නම් A2යි C1 නැත්නම් A2යි B1. එතකොට හැබැයි දැන් මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලේ එනකොට ඒකේ ප්‍රවේශය හදන්නේ මොකද්ද? දදාත අපේ පාර්ලිමේන්තු සාකච්ඡාව තිබුණේ අවම සුසුකම S3. ඒතර S3 ජස්ට් පාස් එකක් අරගත්ත කෙනෙකුට තමයි අවම සුසුකම හැටියට මේක දාන්නේ. නමුත් විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයට යන්න බැරි එකෙන් දෙකෙන් මිස් වෙන අය කියලා කියන්නේ හරි සෙට් ස්කෝ එකේ 1.8 1.9 දෙකටත් වැඩි කට්ටිය. ඒතකොට ඒ අයට යන්න අවස්ථාව, ඒ කියන්නේ මම කියන්නේ මෙවැනි 120,000ක් වියදම් කරලා යන්න අවස්ථාව ලැබෙන්නේ අර ලකුණක් දෙකක් මිස් වෙච්ච අයට නෙමෙයි. ඇත්තටම 120,000ක්
තමන්ගේ දරුව වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් දෙමව්පියන්ට තම දරුවන්ට. ඒකයි මම කිව්වේ. ඔව්. උසස් අධ්‍යාපන ප්‍රවේශ වීමට තිබෙන අවස්ථාව තීන්දුව කළ යුත්තේ දරුවාගේ කුසලතාවයෙන් මිසක දරුවාගේ තාත්තා කුසලතාවයෙන් නෙවෙයි. බරපතල සාකච්ඡාවකට අපි ප්‍රවේශයක් ගන්න කෙටි විරාමයක් ඉන්සයිට් ඉරිදා රාත්‍රියේ. ඉරිදා ඉන්සයිට් සංවාද වැඩබිම. අපි කතා කරමින් ඉන්නේ වෛද්‍ය නලින්ද ජයතිසත් එක්ක. දැන් අපි අධ්‍යාපන ගැන කතා කරපු නිසා වෙලාවත් ඉතුරු කරගෙන කල්මනාකරණය කරගෙන මම පොඩ්ඩක් ඉස්සරහට පැනලා තවත් ප්‍රශ්නයක් අහන්න මීට අදාළවම දැන් මේ වෙනකොට අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ කතා තිබෙනවා. ඊට අදාළ විවිධ කෙටුම්පත් පිළිබඳ කතා තිබෙනවා. මේ සියල්ල මැද්දේ අධ්‍යාපනයේ නිදහස පිළිබඳ මූලික අයිතිවාසිකමක් ගැන කතා වෙනවා. දැන් එය විමර්ශනාත්මකව බලනකොට පේනවා ඒයින් සාධාරණීකරණය කරන්නෙත් නැවත අර මුදල් තීන ඇයට අධ්‍යාපන ලබා ගැනීම වගේ මූලික අයිතිවාසිකමක්. මගේ ප්‍රශ්නය දැන් එළියේ අධ්‍යාපනයේ නිදහසයි නිදහස අධ්‍යාපනයයි දෙක පිළිබඳ තොරම්බල් කරන කතාවක් තිබෙනවා. ඔබ ඉගෙනගත්ත විද්‍යාලයේ CWW කන්නංගර CWW කන්නංගරගේ 1946 වාර්තාවේ නිදහස අධ්‍යාපනය අපුරුට අර්ථකථනය කරලා තියෙනවා. ඔබ මේ තොරම්බල් කිරීම කොහොමද දකින්නේ? ඇත්තටම දැන් අධ්‍යාපනයේ නිදහසද නිදහස අධ්‍යාපනයද කියන සාකච්ඡාව ගෙනාවේම මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල නැත්නම් අධ්‍යාපන පෞද්ගලීකරණය සාධාරණීකරණය කරන්න. ඔවුන්ගේ ඔවුන්ගේ හඳුරෙන් තමයි මේක ආවේ. අධ්‍යාපන නිදහස කියලා AI කියන උත්සාහ කරනවා. රයිට් ප්‍රශ්නයක් නැහැ. මුදල් තිබෙනවා නම් AIටත් අයිතියක් තිබෙනවා ඕන තරම් දුරට යන්න කියලා. නමුත් චාප අපි කල්පනා කරන්න ඕනකම තිබෙනවා අධ්‍යාපනය දෙන්නේ මොකටද? එක පරම්පරාවකින් තව පරම්පරාවකට මේ දැනුම සම්ප්‍රේෂණය කරන්නේ විධිමත් ආකාරයකට සමාජයක් හැට අපි ඉස්සරහට ඉන්නට නේද? ඒ කියන්නේ අධ්‍යාපනයේ අරමුණ මොකද්ද? අධ්‍යාපනයේ අරමුණ මොකද්ද? ඒ කියන්නේ අපේ තාත්තා හරි සීයා හරි මීමුත්තා හරි කරපු වැරදිම මම කරලා ඉගෙන ගන්න ඕනේ. ඒවා අතීතයේ කරපු වැරදි අපි නිවැරදි කරගෙන ඒවා අද්දකීම් අධ්‍යාපනයේ ඉස්සරහට අරගෙන යනවා. දැන් සමාජයක් හැට ඉස්සරහට යන්න අපිට එක එක වෘත්ති නෝමනා කරනවා. දැන් අපේ රටට ගත්තොත් එහෙම රටේ හැමෝම වෛද්‍යවරු වෙන්න ඕනේ නැද? ඕනේ නැහැ. යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්න අපි හිතනවා රෝගීන් අපි හිතමුකෝ 200කට වෛද්‍යවරයෙක් කියලා. ඒකත් තාම හොඳ සත්‍යයක්. අපි හිතමු 500කට කෙනෙක් කියලා. ඒ අනුව ගණන් හදලා බැලුවාම රටට ඕන වෛද්‍යවරු ප්‍රමාණය කොච්චරද? ඒ වෛද්‍යවරු බිහි කරගන්න අපට එක අවුරුද්දකට කොච්චර වෛද්‍ය උපාධිධාරීන් එළියට ගන්න ඕමනාද? එහෙමනම් අපි උසස් පෙළ විභාගයේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් වෛද්‍ය පීඨවල බඳවා ගන්නවා. ඔන්න ඔය නිර්ණායකයක් ඕන කරනවානේ. කියන්නේ තමන්ගේ කැමැත්ත තිබුණු පළියටම කෙනෙකුට ආස වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න. මොකද අපේ සමාජයේ වෛද්‍යවරයෙකුට ඉංජිනේරුවෙකුට විවිධ වෘත්තීන්ට තිබෙන ගරුත්වයක් හදලා තිබෙන නිසා. නමුත් සමාජයක් හැටියට අපි කල්පනා කරන එකම තිබෙනවා ඒ ගරුත්වය නෙවෙයි සමාජ අවශ්‍යතාවය මොකද්ද? ඒ අවශ්‍යතාවය අනුව රයිට් අපිට මෙච්චර ප්‍රමාණයක් ඕන. ඒ ප්‍රමාණය අපි ගමු. අන්න ඒ ප්‍රමාණය අපි එළියට ගන්න හදනකොට අපිට ඕනකම තියෙනවා ඒ වෘත්තීන්ට දක්ෂමියෝ ටික සමාජයේ ඉන්නේ. ඒ දක්ෂයන් ටික උකහා ගන්න නම් මොන විදිය ක්‍රමවේදයක්ද ඕනේ? ඔන්න ඕක තමයි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ට අර මං කිව්වා වගේ සාධාරණ ප්‍රවේශයක් අධ්‍යාපනයේ ඉහළට ඉන්න අවස්ථාව හදනවා. ඒ දක්ෂයෝ තමන්ගේ දක්ෂතාවයන් අනුව විවිධ වෘත්තීන් වල යෙදিলা සමාජයට වැඩක් කරගන්න පුළුවන් විදිහට එළියට එනවා. එහෙම නැත්නම් කාට හරි නීති ඉගෙන ගන්න හරි ඉංජිනේරු උපාධියක් ගන්න හරි කැමැත්තක් තිබුණු පළියටම රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කරලා උපාධියක් දීලා ඔවුන් පැත්තක තියෙනක තේරුමක් නැහැ. ඉතින් සමාජයක රඩක් නැහැ. එයාට පුද්ගලික ප්‍රීතියක් එන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරන්න ඕන සමාජයක් හැටියට මේ රටේ ජනතාවගේ බදු මුදල් වලට කොහොම සාධාරණීකරණ කියන්නේ. අපි ජීවත් වෙන්නේ මේ ධනවාදී නූතනම තත්වයක් ඇතුළේ. එතකොට ලෝකෙ පුරාම තියෙන අර විකුණන වැඩේ. දැන් වෛද්‍ය වෘත්තිය ලාභෙටම විකිණෙනවා. මේ වෙනකොට ඔබ දන්නවා ඔබ වෛද්‍යවරයෙක් හැටියට දැන් කොළඹත් විශේෂයෙන්ම විවිධ නම් දරාපු වල වෛද්‍යවරු සමහර විශේෂඥ වෛද්‍යවරු රෝගීන් බලන්නේ කෑලි ගන්නට. මම ඇස් දෙකට දැකලා තියෙනවා මේ එහෙම කතා කරන අතරේ නර්සස් ළඟින්ම ඔළුවෙන් අහනවා තව කී දෙනෙක් ඉන්නවාද? ඒ අතරේ මොබයිල් එකට එනම් SMS ළඟ රෝහලෙන් එහෙම තැනක් තියෙනවා. දැන් වෛද්‍යවරයා අවසානයේ ජනප්‍රියම නම් තිබෙනවා මේ ඒවා මෙහෙම ප්‍රකාශ කරන්න බෑ. කෙලින්මම මුදලාලිලා වගේ අර මිනි කාක්කු වගේ තැන්ට වැටිලා. ඔබට හිතෙන්නේ නැද්ද මේ මේ ඔය හැමෝම දැන් ওই වෛද්‍යවරු වෙන්න දඟලන්නේ මේක ලොකු බිස්නස් එකක් විදිහට මොකක් හරි ළමයින්ට හම්බ කරන්න පුළුවන් කියන මානසික තත්වයක් ඇවිල්ලානේ. කොහොමද මේ ගලපගන්නේ? ඒකක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිත ගොඩදා ගන්න මේක තමයි පාර කියලා පේන එක. එකක් මිල මුදල් පැත්තෙන්. අනිත් පැත්තෙන් සමාජ ගරුත්වය දිනා ගන්නට දැන් සමාජයේ තියෙනවනේ. දොස්තර කෙනෙක් කිව්වට පස්සේ පිළිගැනීම. ඒකත්
ඒ සියල්ල තිබෙනවා. නමුත් මම හිතනවා චාප මෙහෙමයි. මේවා දැන් මේ මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන අතිශය තරංගය මත. ඒක තරංගේ වැඩි වෙන තමයි මේක තියෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් උදාහරණයකට ගත්තොත් අපිට පුළුවන් නම් වසරකට මම හිතනවා වෛද්‍ය උපාධාරින් 2500ක් නැත්නම් වෛද්‍යවරු 2500ක් අපිට පිට කරගන්න පුළුවන් නම් වෛද්‍ය පිටවලින් මේ ප්‍රශ්නේ සැලකිත මට්ටම විශ්සන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ගත්තොත් අර වෛද්‍යවරයෙක් තිබෙන්නේ සීමිත අවස්ථාවක නෙමෙයි. ඒතකොට 2500ක අවස්ථාවක් තියෙනවා. අද ඉන්නවගේ දෙගුණයකට අවස්ථාවක් තියෙනවා. එතකොට අද නිකන් A2B එකෙන් යන්න වෙනවා කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් ගත්තොත් සමහර B3 එකෙන් යන්න පුළුවන්. අපි ඇත්තටම ගත්තොත් උසස් පෙළ ප්‍රතිඵල ගත්තොත් B3ට වඩා වැඩියෙන් ගන්න ප්‍රමාණය 2400 500ක් විතරයි. ඒ කියන්නේ B3 දක්වා මේක පහත් කළත් 2500ක් ඇතුළට යනවා වෛද්‍ය පීඨවලට. ඒතකොට මේකෙන් අපිට පුළුවන් වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. සාමාන්‍යයෙන් 2500ක උඩ අවුට් කරගන්න පුළුවන් නම් එක ගමකට එක වෛද්‍යවරයෙක් දෙන්නත් පුළුවන්. එතකොට අර වෛද්‍යවරයාට තිබෙන මම කියන්නේ සමාජ පිළිගැනීමට වඩා ඒ වෘත්තීය විසින් හදන මැජික් එක නවත්තන්න පුළුවන්. එතකොට මේවත් පිළිගැනීමක් සහිතයි සමාජ ගරුත්වයකුත් තියෙන. නමුත් ඒ සඳහා අර තරංගය අවම කරන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒකට කරන්න ඕමනාව තිබෙන්න වෙන මොකක්වත්ම නෙමෙයි. අපිට අපේ සමාජය නිරෝගීව පවත්වා ගන්න තමයි. සමාජ නිරෝගී කියලා කියන්නේ ශාරීරික නිරෝගී පමණක් නෙමෙයි. මේ හෙල්දි සොසයිටි එකක් හදා ගන්න නම් ඒ වෘත්තීන් වලට කොපමණ ප්‍රමාණයක් ඕනද? අපි ඒකට කොහොමද දක්ෂය ගන්න කියන එකට සැලැස්මක් ඕන කරනවා. සැලැස්මක් නැතුව බෑ. ඉතින් නැත්තම් වෙන්නේ ශිෂ්‍යත්වයේ ඉඳලම හදන තරංගයේ විසින් අපි ඉතින් විශේෂඥ වෛද්‍යවරයෙක් අතර ඇති වෙන තරංගය ගැන සාකච්ඡා කළ වැඩක් නෑ. අර පොඩි දරුවෝ මොන දෙන තරංගය දිහා බැලුවට පස්සේ ඒ කියන්නේ මේ සාකච්ඡාව ඇතුළේ අර AA වෘත්තීන්ට අඩුතරමේ සමාන නැතත් අවම වෙනසක් තියෙන පිළිගැනීමක් ගරුත්වයක් ආර්ථික හයියකුත් හැදෙන්න ඕනද? අනිවාර්ය වශයෙන්. ඒ කියන්නේ හැම වෘත්තියක්ම සමාජයක් ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ වෘත්තීන් අතර උස්පහත්කම තීන්දුවේ යුත්තේ ඒවට ලැබෙන වැටුපෙන් වරප්‍රසාද වලින් නෙමෙයි. අපි කාටත් අනේකා කෙරෙහි ගරුත්වයක් තිබෙනවා නම් අනේකාගේ සේවය අගය කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා නම් අපි හිතමු පාර පිරිසිදු කරන කෙනාගේ සේවයත් මේ සමාජයේ පවතින දායක වෙනවා කියලා හිතන සමාජයක් ගොඩනගා ගන්න පුළුවන් නම් ඔන්න එතකොට අපිට පුළුවන් ඔය මේ තිබෙන තරංගයේ බොහෝ දුරට අඩු කරන්න. අනිත් කාරණේ තමයි හැම දෙනාගේම මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා වෙච්ච තීනවනේ ඔහුට ආහාර ටික ඇඳුම් පැළඳුම් සමාජික අවම පැවැත්ම අන්න ඒ ටික සාර්ථක වෙන්න ඕන. එතකොට අපි හිතමු සාමාන්‍ය කාර්මික ශිල්පියෙක් වුණත් එයා කැමති වාහනකින් ඇවිල්ලා එයාට හොඳ වර්ගයක් දොරක් හදාගෙන එයාගේ දරුවෝ කැමති දොරකට අධ්‍යාපනය හදාරන්න පුළුවන් විදිහේ ආදායමක් ගොඩනගන්න පුළුවන් නම් ඔන්න තව ක්‍රමයක් මේක මේ තියෙන තරඟේ නැති කරන්නට. ඉතින් ඒකට නම් ඉතින් රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නත් ඕනේ. ඒ වගේම මේ රටේ ආර්ථිකයේ ප්‍රසාරණය වෙනකොට විතරක්මදි එය සාධාරණව බෙදෙන සාමයේ විෂමතාවය අවම කරන ක්‍රමවේදයක් ඕනේ. ඒක තමයි දේශපාලනය කියලා කියන්නේ. දැන් එතනටම සම්බන්ධ කරලා මම අහන්නවා ඔබට මේ විශේෂ මේ සුසුකමකුත් තියෙන මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න ඒ නිසාමයි මම මේ ධාරාව තෝරගන්නේ. ඔබ වෛද්‍යවරයෙක් සහ අධ්‍යාපනයේ ඊළඟට සෞඛ්‍ය. දැන් මේ වෙනකොට ලංකාවේ සෞඛ්‍ය සේවාවත් දැන් අපි කලින් කතා කරපු මේ අධ්‍යාපනයට අදාළ ඊනියා ප්‍රතිසංස්කරණ, ඒ කියන්නේ මොනුමනින්ම මුදලාලිකරණය කෙරෙන ප්‍රතිසංස්කරණ යෝජනා කරන්නේ ලෝක බැංකුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවල පැහැදිලිව තිබෙනවා මේවා. ඒක තමයි අපි අය කරමින් ඉන්නේ. දැන් සෞඛ්‍ය සේවාව දරුණු අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. ග්‍රාමීය මට්ටමින් හිමින් ප්‍රතිසංස්කරණ ගෙනල්ලා ඒවත් හිමීට මුදලාලිකරණය කරන්න පුළුවන්ද කියලා. මේ තත්ත්වය කොහොමද ඔබ දකින්නේ? සෞඛ්‍ය සේවාවම සමස්ත ඔබ කිව්වා වගේම අවුරුදු දැන් 40 රාසන කාලයක් තිස්සේ මූල්‍ය අරමුදලේ හෝ ලෝක බැංකුවේ හෝ උපදෙස් වලට ප්‍රතිචාර දැක්වීම නිසා, ඒ කියන්නේ ඒ වයින් ආධාර ලැබෙනකොට එන සීමිත ණය ලැබෙනකොට කොන්දේසි තමයි මේ සුභ සාධක සේවාව වෙනුවෙන් අධ්‍යාපනයට සෞඛ්‍යන දෙන වියදම් කප්පාදු කරන්න සමාණ්ඩුවක් මේ කළා. ඒ නිසාම සෞඛ්‍යර වෙන් කරන වියදම දළ ජාතික නිෂ්පාදනයේ 109% විතර අඩු වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි දැන් මේ විශේෂයෙන්ම ගත්තොත් OPD බාහිර ප්‍රතිකාර අංශය පෞද්ගලික අංශය දැන් පැවරලා තිබෙන්නේ. ඒක ගමේ තිබෙන ඩිස්පෙන්සරි විදිහට, පෞද්ගලික රෝහල් විදිහට, ඒ යන්නේ OPD එක. තවමත් අපේ රටේ මේ නේවාසික ප්‍රතිකාර කරන ආකාරයේ රජ රෝහල් එක බැඳලා තිබෙන. ඔය බැලුවොත් එහෙම, ඒ කියන්නේ මොන පුද්ගලික රෝහලට ඇතුල් වුණත් ටිකක් ලෙඩේ උත්සන්න වෙනකොට ඇම්බියුලන්ස් එකෙන් ට්‍රාන්ස්ෆර් කරන ජාතික රෝහලට රජ රෝහලට. මේකට දලු කරනවා. ඒ කියන්නේ තාම එකක් තමයි ඒ රජයේ වෛද්‍යවරුන් පිළිබඳ තියෙන විශ්වාසය සහ රජ රෝහලකදී මේ සංයුක්තව එන ප්‍රතිකාර ක්‍රමය.
ඒක පුද්ගල රෝහල්ක වෙන්නේ වෙන වෙනමනේ. නමුත් අරක ඒ නිසා විශ්වාසයක් තියෙනවා. එතකොට මේක මේක එකපාර්ට් නැති කරන්න බෑ. මම කියන්නේ මොනාණ්ඩුවක් આવත් හෙට එකපාර්ට් මේක නැති කරන්න බෑ. මොකද එහෙම වුණොත් එම ජනතාවයි පීඩාවට පත් වෙන්නේ. ක්‍රමානුකූලව මෙය පහළ මට්ටමේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකේ ඉඳලා ගොඩනැගිය යුතුයි. අතරම ඒ කියන්නේ යම් අපි හිතමු පෞල් ප්‍රමාණයකට කොට්ටාසයකට ගමකට ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයක් එනවනම් ඒ සෞඛ්‍ය ඒකකයෙන් පැය 24ම ප්‍රතිකාර ගන්න පුළුවන් තත්ත්වයක් එනවනම් අපිට පුළුවන් එතන ඉඳලා රිෆරල් සිස්ටම් එකක් හදන්න. ඊට උඩ රෝහල් මොනවද, ඊට උඩ රෝහල් මොනවද, ඒ කියන්නේ හැම රෝගියාම මහ රෝහලට යා යුතු නැති තත්ත්වයකට පත් කරන්න පුළුවන්. කියන්නේ එතකොට ගමේ ඉන්න අර ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයේ ඉන්න වෛද්‍යවරයා ඒ ගමේ ඉන්න සියලු පවුල් පිළිබඳ අඳුරනවා. ඔවුන්ගේ රෝගී තත්ත්වයන් දන්නවා. එතනින් එහාට ප්‍රතිකාර වලට යොමු කරන්න නම් උකට තේරෙන. එතකොට එතනින් උඩ රෝහලට යන්නේ පෙරිලා. එතනින් උඩ යන්නේ තවත් පෙරිලා. ඒක ෆැමිලි ඩොක්ටර් කෙනෙක් වන්න හරි. ඒත් ගත්තොත් මේ GP කෙනෙක්, ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් කියලා කියන ඕනෝක. ඔන්න ඔහොම ඒකක විදිහට මේ සෞඛ්‍ය සේවාව පවත්ව ගන්න පුළුවන් නම් ඕකටම අපිට එතකොට පුළුවන්ය රෝග මොකද MOH සිස්ටම් එක එහෙම නැත්නම් රෝග නිවාරණ එකතු කරන්නට මෙන්න මේ ක්‍රමවේදය ඇතුළට ගියොත් එහෙම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඔබ කියන්න දැන් ඔබ ඇහුවනේ විශේෂඥ වෛද්‍යවරු දැන් එතන ඉන්නවා, ඊට පස්සේ කෝල් එක එනවා, අතට කී දෙනෙක් ආවද කියලා අහනවා. හැමෝම නෙවෙයි යම් පිරිසක්. හැමෝමත් නෙවෙයි. සාමාන්‍ය ඩිස්පෙන්සරි එක අපි හිතමු සාමාන්‍ය වෛද්‍යවරයෙක්. චාප කොහොමද මිනිහෙක් පැය 24න් නිකන් පැය 16ක් විතර ප්‍රමාණයක් ලෙඩ්ඩුත් එකම ගත කරන්නේ? ඔබ හිතනවාද ඒක ලේසි වැඩක් කියලා? කියන්නේ මේ ලෙඩක් අසනීපයක් කියලා කියන්නේ සුන්දර දෙයක් නෙවෙයිනේ. හැමෝම වල දුකනේ කියන්නේ. මොකක් හරි මේ එන සීමිත ලෙඩ රෝග ප්‍රමාණයක් ඔවුන්ගේ දුකම කියනවා. ඒ දුකම අහගෙන ඉන්න පුළුවන් ද මිනිහෙකුට? ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා ඔවුනුත් ගත කරන ජීවිතය මේ හිත මෙහෙට පැන පැන අපි අර පොල් කඩනවා කියන්නේ ඊට මෙහෙට පැන පැන ගත කරන ජීවිතයේ ලේසි පහසු වැඩක් නෙවෙයි. බොහෝ දෙනාට ඔතනට පත් වෙන සිද්ධ වෙලා තිබෙනවා. මම කිය දැන් ඒ අර සමාජ විසින් හදන උන්ට හදන රැස්මාලාව ඒ නඩත්තු කිරීමට අවශ්‍ය කරන මුදල ඖෂධ සංගම් මාෆියා විසින් ඒ කරන්නේ නැද්ද? මේ බලපෑමක් කරන්නේ නැද්ද නිකන්? නැති බලපෑමක් කරත් Tamanට පුළුවන්කම තියෙනවා එතන ගැලවෙන්න. මම කියන්නේ කවුරු හරි ගිහිල්ලා බලහත්කාරයෙන් මේ පුද්ගලිකංශයේ ප්‍රතිකාර වලට යොදවනවා නෙවෙයිනේ. බොහෝ අයට මම හොඳටම දන්නවා මේ ලැබෙන මුදල වැටුප සහ උන් අතිකාල කරලත් ගන්න වැටුප ඔවුන්ගේ සමාජ ජීවිතයේ පවත්වගෙන ප්‍රමාණවත් නැතිකම. ඔවුන්ට තිබෙන දැන් මම එකක් කියද වෛද්‍යවරයෙක් වුණාට පස්සේ හදනවනේ යම් කිසි ආකාරයක සමාජ රැස්වලල්ල. මෙවැනි වාහනයක්, මෙවැනි ගෙයක් නේද? දරුවෝ මේ වගේ පාසලකට. ඔන්න ඔය ජීවිතේ නඩත්තු කර ගැනීම සඳහා ඔවුන් එතන තල්ලු කරනවා. ඒකත් මේකේ එක සාධකයක්. නැත්තම් ඔබ හිතන්න මේ වගේ දුකක් අහගෙනම උදේ පාන්දර 5:00 6 ඉඳලා රෑ 10 11 වෙනකන් ඉන්න පුළුවන්ද මිනිකුට? නැවත අසීමිත ලෙස මුදල් ඉපයීම. ඒක සහ ඒ අවශ්‍යතාවයන් පුළුල් වීම, ඒ වගේම අර සමාජයේ විසින් බලාපොරොත්තු වෙන දේ. දෙකම බලපානවා. අවශ්‍යතාවයන් වැඩි වීමත් බලපානවා. ඒ වගේම සමාජීය අපේක්ෂා කරන දේ කියන්නේ සමාජීය ආකල්පයත් බලපානවා. මෙතනටම සම්බන්ධ කරලා ඇහුවොත් මේකට වෙනස් ප්‍රශ්නයක් අහන්නම අවශ්‍ය ප්‍රශ්නයක් ජනයා වෙනුවෙන් දැන් සාමාන්‍යයෙන් 80 දශකයේ වෙනකන් අපි පුංචි කාලෙත් අපිට මතක දොස්තර මහත්තයෙක් හිටියේ වෛද්‍යවරයෙක්. දැන් අපිට තේරෙනවා MBBS වගේ උපාධියක් ලැබු වෛද්‍යවරයෙක්. දැන් අද දවසේ ඔක්කොම දැන් පටන් ගන්නෙම টপ ගියර් එකකින්නේ සර්ජන්ලානේ හම්බ වෙන්නේ කියලා. දැන් MBBS වෛද්‍යවරය නෙවෙයි කෙලින්ම විශේෂඥ වෛද්‍යවරයෙක්ද කියලා බලන්නේ. මේ මනෝභාවය කොහොමද කියවගන්නේ? ඒක දැන් මේ ජනතාවගේ තිබෙන එකක් තමයි ඔවුන් මාධ්‍ය හා සහ ඔහුගේ කියවීම විසින් විශාල තොරතුරු ප්‍රමාණයක් එනවා. ඒ නිසා එක එක විශේෂඥභාවයන් අනුව කවුද තෝරගන්නේ ඕන කියන එක පිළිබඳව ජනතාවට දැන් අදහසක් තිබෙනවා. ඒක එකක්. දෙවෙනි එක කාලය ඉතුරු කර ගැනීමට ඔවුන්ගේ තියෙන පෙළඹීම. තුන්වෙනි කාරණේ විදිහට මම දකින්නේ වෛද්‍ය වෘත්තිකයන් විසින්ම හදපු මනෝභාවය. එතකොට මේ මෙතෙන්ට වැටෙන්නේ, ඒ කියන්නේ ඒක ගත්තොත් මම සාමාන්‍ය පුද්ගලයෙකුට වරද පටවන්න කැමති නෑ. එතෙන්ට වැටෙන්නේ මම අර කියපු පළවෙනි කාරණේ. ඒ කියන්නේ අපිට හරි රිෆරල් සිස්ටම් එකක් නෑ. ඒ කියන්නේ මේ ගත්තොත් එහෙම පහළම ඒකකයේ ජනතාවත් එක්ක සමීපව වැඩ කරන සෞඛ්‍ය ඒකකයක් අපිට නෑ. එහෙම තියෙනවනම් ඇත්තටම
ඒ වෛද්‍යවරයා තමයි තීන්දු කරන්න ඕනේ එතනින් එහාට ඔහු කවුරු හම්බෙන්න දයන්ඩ ඕනේ කියලා. අවශ්‍යද එහෙමනම් කවුද? අවශ්‍යද නැද්ද? නැත්තම් දැන් වෙලා තියෙන්නේ ඔබ හිතන්න එතනට ගියාට පස්සේ අසනීපයක් නැතත් නිකන් එවන්න බෑ. එතකොට නිකන් මොනවා හරි බෙහෙත් ටිකක් දෙන පෙළමෙනසා අපේ රටේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි. ඉඩත් කල්පනා කරන්න බෙහෙත් නැත්තම් හරියන්නේ නැහැ වගේ. නැත්තම් හරියන්නේ ලෙඩාගේ මනෝභාවය සම්පූර්ණ නම් බෙහෙත් දෙන්න ඕන අඩු ගන්න හතරක් පහක් දෙන්න ඕනේ නේද? එතකොට ඒ නිසාම රටේ අවශ්‍යතාවයට වඩා ඇත්තරම ගත්තොත් රෝගී තත්ත්වයට වඩා වැඩිපුර බෙහෙත් ප්‍රමාණයක් පාවිච්චි කරන රටක්. ඒ වගේම මේක අනිත් අනතුර තමයි වෛද්‍ය විද්‍යාත්මක කිව්වොත් එහෙම ඊටාම සුළු ලෙඩ රෝග සඳහා අධික ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් වෙන්නේ අර ප්‍රතිජීවක වල ප්‍රතිවිරෝධතාවයක් ඇවිල්ලා ඊළඟ සැරේ බරපතල ලෙඩක් හැදුනත් අර සැර ප්‍රතිජීවක දුන්නත් හොඳ වෙන්නේ නැත් තත්වයකට එනවා. එතකොට වෙන්නේ එතන ඉහර්තාව එකක් දෙන්න. මෙතන සම්බන්ධ නැද්ද කෙලිම ඔය ඖෂධ සමාගම්වල ඊටාම මේ දරුණු බලපෑමක් තියෙන මම මගේ යම් අධ්‍යයන කටයුතු තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු කෙලින්ම මම මේක හැමෝටම නෙවෙයි කියන්නේ සමහර විශේෂඥ වෛද්‍යවරු මෙහෙවන්නේම විශාල අර වරප්‍රසාද වරදාන වලින් ඖෂධ සමාගම් වලින් ඔවුන් ඊටාම මිලාදික බලගත්තු සමහර පරේෂණ මට්ටමේ ප්‍රතිජීවක ඇතුළු ඖෂධ වර්ග ලියනවා. ඒක තිබෙනවා. ඒක 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 සත්‍ය තත්වයක්. ඒ කියන්නේ අපේ ජනතාව නොදැනුවත්වම ඖෂධ සමාගම් වල අර පරීක්ෂණාගාර මීයෝ බවට පත් වෙලා තිබෙනවා. සමහර ට්‍රයල් සිද්ධ වෙන්නේ ඒ විදිහට තමයි. ඒකෙදි ඒකෙදි අනිත් කාරණේ චාප්පා දැන් මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය කල්පනා කරාම ඔහු සඳහන් කරේ මේක විද්‍යාත්මක නාමයෙන් ඖෂධ ලියන්න කියලා. නමුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ විද්‍යාත්මක නාමයෙන් ඖෂධ ලියන්න පුළුවන් නේ ඒක ඒක සාර්ථකයි ගුණාත්මක ඖෂධ නිෂ්පාදනයේ රජයට වග කියන්න පුළුවන් නම්. දැන් සමහර වෛද්‍යවරු මම වෛද්‍යවරුන්ගේ පැත්තෙන් කතා කරා සමහර වෛද්‍යවරු සමහර ඖෂධ නිර්දේශ කරන්නේ අර ඩ්‍රග් රේප්ගේ බලපෑම තියෙන අතරෙම සමහර අය එහෙම නොවන අයත් නිර්දේශ කරන්නේ මොකද ඔවුන්ට ඒ බ්‍රෑන්ඩ් එක පිළිගන්න නිසා. ඔව් බ්‍රෑන්ඩ් එකෙන් සාර්ථක ප්‍රතිඵල අත් වෙනවා කියලා උන්ට අත්දැකීමක් තිබෙන නිසා. ඒතර අපිට සිස්ටම් එකක් නැහැ ඖෂධවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා රජයට යාන්ත්‍රණයක් නැහැ. ඔබ කෙටියෙන් කියන්නේ තත්වෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ වෙළඳපොළක නම් ඒ ඖෂධ නාමයෙන් ලියන එක හරි කියලා. හරි හරි. ඒක හරි නැත්තම් වෙන වැඩේ තමයි. දැන් වෙලා තියෙන්නේ මොකද දන්නේ? ඒ කියන්නේ රාජ්‍යයන් අභිබවා ඖෂධ මාෆියාව පැතිරලා තිනවා උන් ප්‍රබලයි. ඒ නිසාම රජයේ මැදිහත් වෙලා නිෂ්පාදනය කරන ඖෂධවල ගුණාත්මකභාවය පහත හෙලන්නත් ඔවුන්ගේ ඖෂධවල ගුණාත්මකතාවය ඉහළ යනත් උන් කටයුතු කරනවා. ඒ නිසා විද්‍යාත්මකව ලියලා හොඳ වෙන්නේ නැති බෙහෙත් දෙනකොට රෝගියා ඒ ගන්න කැමතිත් නැහැ. වෛද්‍යවරයා දෙන්නෙත් නැහැ. තත්ත්වය ටිකක් සංකීර්ණයි. කෙටි විරාමයක් යලිත් ඔබ මුණ ගැහෙන්න. ඉන්සයිට් දේශපාලන සංවාදය අද අපිත් එක්ක සම්බන්ධ වෙන වෛද්‍ය නලින්ද ජයතිස්ස. එතනින් පොඩ්ඩක් ඉස්සරහටම යනවා. 2018 අයවැය 2017 නොවැම්බර් 9 වෙනිදා සම්මත වුණා. 3-2 සම්මත වෙනවා. මේ මුළු අයවැයම මෙතෙක් ආපු අයවැය වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඉතාම පැහැදිලිව දීපු උපදේශ මාලාවක් මේ තියෙන්නේ කවුරු ගෙනාවත්. දැන් මේ සමහර යෝජනා 2020-2025 දක්වා ක්‍රියාත්මකයි. එතකොට කවුරු ආණ්ඩුවක් හැදුවත් ඊළඟට මේ 2019 කවුරු ජනාධිපති වුණත් 2020 කවුරු ආණ්ඩුව හැදුවත් මේ වැඩපිළිවෙල මෙහෙම ඉස්සරහට යන බව තමයි මේ කියන්නේ. කොහොමද මේ උගුලෙන් ගැලවෙන්නේ? ඇත්තටම දැන් අපේ මේ තිබෙන ආර්ථික දරිද්‍රතාවය නිසා ඒ කියන්නේ දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 80කට පමණ සීමා වීම මේ තිබෙන විශාල ණයකන්ද මෙය විසින් රාජ්‍ය නාස්තිය දූෂණ වංචා සියල්ල විසින් භාණ්ඩාගාර එකතු වෙන බිලියන 2500 2800 විතර සොච්චමත් ඒකත් හොරා කනවා. මේ සියල්ල විසින් අපි ඇති කරලා තියෙන මේ ආර්ථිකයේ අවදානම නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ලෝක බැංකුවට මෙවැනි කොන්දේස් දාන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. එතකොට ඒ නිසා මේ ආණ්ඩුව විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ ආණ්ඩුව විශ්වාස කරනවා ඔවුන් 77 පටන් ගත්ත ආර්ථික ප්‍රතිපත්තිය නිවැරදි එය ඉදිරියට ගෙන යන්න බැරි වීම තමයි ප්‍රශ්නේ කියලා. මම දැක්කා මුදල් දැමරි ඇමති මංගල් සමර මහත්මයා එක පැහැදිලිවම අයවැය ලේඛන ඉදිරිපත් කිරීමේදී කිව්වා මේ තිබෙන විවෘත ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි අපට විවෘත ආර්ථිකය හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වීමේ ප්‍රශ්නේ කියලා. ඒ නිසා ඔවුන් අර තමන්ට ගිලිහී ගිය කාලයේ වේගයෙන් අල්ල ගැනීම සඳහා වේගවත් ප්‍රතිසංස්කරණ නිරත වෙනවා. ඒක එකක් තමයි ඔය අපේ රටේ තිබුණු ඉඩම් වෙළඳපොළ නිදහස් කිරීම
ඊළඟට ගත්තොත් එහෙම අපිට සුබ සාධන සේවාවන් සඳහා තිබුණු ප්‍රතිපාදන එකින ආකාර වේගෙන් කප්පාදු කිරීම ඊළඟට රාජ්‍ය ආයතන තිබෙන රාජ්‍ය ආයතන ටිකත් කොටස් වෙනද පොලට යොමු කිරීම ආදී කාරණා ගණනාවක් ඔවුන් යෝජනා කරන්නේ අනුව. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ ඔවුන් තේරුම් ගත යුතුයි දැන් එක පැත්තකින් අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ ඔවුන් අනුගමනය කළ ද ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථකයි. සහ ලෝකෙත් එක්ක අසාර්ථක වෙලා තිබෙන්නේ. අපිට වඩා GDP එක වැඩි රටවලුත් ඒ උගුල හිර වෙලා ඉන්නේ. එමනම් මේකෙන් ගොඩ එන්නට අපේම ඌ ආර්ථික ක්‍රියාවලියකට මැදිහත් වෙන්න ඕන. ඒක ටිකක් දුෂ්කර වෙයි. ඒක වේගය අඩු වෙයි. නමුත් වෙන උත්තර නැහැ. එය අපි රට තුලින්ම අපේ නිෂ්පාදනය, ඒ කියන්නේ ගත්තොත් එහෙම අපේ සේවා සහ නිෂ්පාදන ආර්ථිකය වැඩි කරගන්නේ කොහොමද? ඒකට අපිට තියෙන හැකියාවන් මොනවද? අපේ ඒකට යොදා ගන්න පුළුවන් විභවයන් මානව සම්පත කවරේද? අපේ භූමියේ පිහිටීම කොහොමද ප්‍රයෝජන ගන්න කියන එක පිළිබඳ සිතා බලලා ගන්න නැඹුරුවක්. එහෙම වුණොත් තමයි, ඒ කියන්නේ අපි ආර්ථිකයේ යම් ස්ථාවරභාවයක් අත්පත් කරගත්තොත් පමණයි අපි බලාපොරොත්තු වෙන විදේශ ආයෝජන ගෙනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කියන්නේ දැන් ඉන්න දේශීය ව්‍යාපාරිකයා ව්‍යවසායකයාට පහර දීලා ඌන්ට ගහලා ඌන්ට බදු පනවලා ඌන්ට කිසි සහනයක් නොදී ඌන් වට්ටලා විදේශ ආයෝජන ගෙනා ගන්න බෑ. සහ අපි යම් ස්ථාවරත්වයකට එන්න ඕන. අර win-win situation එක හදාගන්න විදිහ. Win-win situation කියන්නේ කොයිම ගිවිසුමවත් බහුපාක්ෂිකව ද්විපාක්ෂික අපිට විතරක් වාසහගත වෙන එකක් හැදෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි අපිට යන්න පුළුවන්කම තිබෙනවා. ඔබ කියන ආකාරයට win-win benefit ගිවිසුම් වලට යන්න පුළුවන්කම තිබෙනවා. ඔවුන්ටත් වාසි අපිටත් වාසි. ඉතින් එවැනි තැනකට යන්න නම් අපි යම් ස්ථාවරත්වයක ඉන්න ඕන. නැත්තම් දැන් මේ ජීවිතේ අගමැතිවරයාගේ චින්තනයේ බවට පත් වෙලා තිබෙන්නේ සියල්ල විවෘත කරලා තිබෙන ඔක්කොම ටික බාධා ලිහිල් කරලා ආයෝජකයන් එන්න කියන එක. හැබැයි ඔහු තේරුම් අරගෙන නැහැ දැන් ලෝකේ හැම ආයෝජකයෙක් එන්න පුළුවන් තරම් ශක්තිමත් ආර්ථිකයක් නැහැ කියන එක. ඒ කියන්නේ ඒ රටවල අවුල් වෙනම රටවල අවුල්ලා තිබෙන්නේ යුරෝපයේ අපිට ආයෝජනය නෙමෙයි ඔවුන්ට තමන්ගේ ආර්ථිකය පවත්වාගෙන බැරි තත්ත්වයක් ඇවිල්ලා තිබෙන ආණ්ඩු දිනෙන් දින කඩාගෙන වටනවා අගමැතිවරු උද්ඝෝෂණ නිසා ඒ සරණාගතිය දේශ සීමාවල් කඩාගෙන යනවා සරණාගත යන සිතන ඒ නිසා අපිට දැන් තිබෙන එකක් මේ මහා ආර්ථික සති චීනය චීනයක පැත්තෙන් අනිත් පැත්තෙන් ඉන්දියාව ඒ කියන්නේ ඉන්දියාවේ ආර්ථිකය කෙසේ වෙතත් ඉන්දියාව අමතක කරලා අපිට යන්න බෑ මොකද අපේ පිහිටීම හැටියට අපිට අපි ඇන්ටාක්ටිකා පැත්තට තල් වෙන්න බෑනේ ඒ නිසා මේ මහා ආර්ථික දෙක මැද සහ මේ ආසියානු ආර්ථිකය ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා ඒකෙදි අපි පක්ෂකයට කල්පනා කරන මේ උගුලෙන් ගොඩ එන්නට මම අපේ යෝජනාව තිබෙන්නේ මේ අපි උදාහරණයක් හැටිකොත් බ්‍රේන් ඇන්ඩ් ග්‍රේන් ඉකොනොමි එක බ්‍රේන් එක ඕන කරනවා ඒ කියන්නේ මේ මානව සම්පත ඕන කරනවා අපිට මේ ආර්ථික උගුලෙන් එළියට එන්න අපේ නිෂ්පාදනය වැඩි කරගන්න ග්‍රේන් එක නැත්තම් කෘෂිකර්මාන්තය දිනු කරන්න ඕනකම තිබෙනවා රටේ ශක්තිමත් ජනතාවක් ගොඩනගන්න නිරෝගී ශක්තිමත් ජනතාවක් ඕන කරන ඕන දෙයකට මුහුණ දෙන්න ඔන්න ඔය කෘෂිකර්මාන්ත සහ මානව සම්පත් දිනු කිරීමේ පැත්ත ගැන කල්පනා කරපු සැලසුම් සහගත වැඩපිළිවෙලක් රටට ඕන ඒයින් තොරව මේ උගුලෙන් ගොඩ එනගෙන හිතන්නවත් බෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ ලෝක බැංකුවේ උපදෙස් අනුව වැඩ කරලා අන්තිම විනාඩි කිහිපෙ වැදගත් කාරණා ගොඩක් ඔබ සමග කතා කරන්න තිබෙනවා ඊටම කෙටියෙන් මම උත්තර බලාපොරොත්තුෙන් අහනවා ග්ලයිෆොසේට් සම්බන්ධ ඔබේ සහ පක්ෂයේ මතය මොකද්ද මේ වෙනකොට තේ සහ රබර් සඳහා එය මුදාහැරලා තියෙනවා එතකොට මේ ජාත්‍යන්තර මට්ටමේ විශාල විරෝධයකට ලක්වෙච්ච මේ වල්නාශකය ග්ලයිෆොසේට් සම්බන්ධ ඔබේ ස්ථාවරය මොකද්ද ග්ලයිෆොසේට් සම්බන්ධයෙන් මමත් අපි විවිධ විද්වතුන්ගේ අදහස් විමසා සිටියා විශේෂයෙන් මේකෙදී අර වකුගඩු රෝගියත් එක්ක සම්බන්ධව ග්ලයිෆොසේට් වල තියෙන සම්බන්ධය පිළිබඳව තවමත් අපිට නිශ්චිත තොරතුරු ලැබිලා නැහැ මේ ග්ලයිෆොසේට් නිසාම වකුගඩු රෝගය ඇති වෙන කෙනෙක්ට තර්ක දෙපැත්තම තියෙනවා දෙපැත්තම තර්ක කරමින් ඉන්නවා නමුත් මේ තිබෙන කියන්නේ ග්ලයිෆොසේට් වලින් වෙන හානිය පිළිබඳ තියෙන විශේෂඥ වාර්තා අපි ඒව පිළිගන්නවා ඒ නිසා ඒ පිළිබඳව ඒ කියන්නේ ඒ ගත්තොත් මේ බහුජාතික සමාගම ඩුමනාවට නෙමෙයි එය අපි කොයි ශේෂ්ත්‍රවල යොදවන්න ඕනේ කියන එක පිළිබඳව මීට වඩා විද්‍යාත්මක ඇගයීමක් ඕන කළ කියලා අපි හිතනවා මොකද දැන් කෘෂිකර්ම අමාත්‍යාංශ උපදේශකාරක සභාව අධ්‍යක්ෂණකාරක සභාවෙත් මේ පිළිබඳව බොහෝ සංවාද ගියා. නමුත් මම මේ දැකපු දේ තමයි ඒව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරයි. පක්ෂයකට විශ්වාස කරන්න මම අපට මේ පිළිබඳව මේ පරීක්ෂණ කරන විද්‍යාඥ කණ්ඩායම නැහැ රටේ ඉන්නවනේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන විශේෂඥයෝ. ඒ අය විසින් මේක ජාතික කාර්යයක් හැද සලකලා මෙහි තිබෙන ප්‍රතිඵලදායකභාවය කියන්න ඕනේ. ඒක එතකොට අපිට පුළුවන් ක්‍රියාත්මක කරන්න.
හැබ දැන්ටමත් අමරිකාව විශෂීම කලිෆෝනිය ප්‍රාන්තේ යුරෝපයේ රටවල් ගණනාවක මේ පිළිබඳ රිසර්ච් කරල ඒවත් තහනම් කළ අධිකර නියෝගරගෙන තියෙන හෙම තත්වයක් ජාත්‍යන්තර තත්වයක් ඒ මදිද අපිට පූර්වාදර්ශ කැටර ගන්න. නමුත් ඔබ කියන පාර්ශවය තියෙන අතරෙම මම දැක්කා ඔය පෙරදිනිශ් විද්‍යාලය මහාචාර්යුන්ගේ පැත්තනොත් මේ ගැන මෙහෙමයි. දැන් ග්ලයිෆොසේට් තේවගාවට යෙදවීම නිසා වෙන හානිය ඔවුන් තක්සේරු කළ තිබෙන වෙනත් විදිහකට. සමට හරියටම කියන්න බැහැ දැන් මේ වෙලාවේදී මෙන්න මේ ප්‍රමාණයට තමයි මේක හානි වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ප්‍රමාණයට මේක තහනම් කරන්න ඕනේ කියලා. නමුත් මම පිළිගන්නේ මේකට යම් විද්‍යාත්මක ප්‍රවේශයක් කරනවා තමයි තීන්දු ගන්න ඕනේ. එහෙම නැත්නම් එය අපේ හැඟීමට නෙමෙයි කියන්නේ. වසවිස නැති රසායනික එදුම් නැති පොලොවක් අපි නිර්මාණය කරගන්න ඕනේ නැද්ද? කෙටි කාලිනු දීර්ඝ කාලිනු ක්‍රියාවක් නැහැ. ඒකේ තර්කයක් නැහැ චාපා. ප්‍රශ්නේ තිබෙන්නේ දැන් අපි අවුරුදු 30ක් 40ක් තිස්සේ අපේ කැමැත්ත හරි අකමැත්තෙන් හරි මේ හුරු කරලා තිබෙනවා මේ පොළව. අපේ මේ තිබෙන පොළව කොච්චර සාරවත් කිව්වට හැබැයි දැන් 60 60 ගණන් වල ඉඳලා රසායනික පොහොර භාවිතා කරලා වල්නාශක කෘමිනාශක භාවිතා කරලා මෙතනට ගෙනාපු තැනක් තියෙනවා. ඕක එකපාරට වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ලේසි නෑ. මොකද ඒකත් එක්ක ගැට ගැහෙනවා අස්වැන්න. එසා මේක ක්‍රමානුකූලව ආරම්භ කරන්න ඕන. අපිට පුළුවන් නම් වස විසෙන් තොර කාබනික වගාවක් ව්‍යාප්ත කරන්නට ඒකට ඒ සඳහා වෙළඳ පොලේ විශේෂ ඉඩකඩක් නිර්මාණය කරන එක ඒ ගොවියගේ වගකීමක් නෙමෙයි. මම කියන්නේ ඒක රජයේ වගකීමක්, ආණ්ඩුවේ වගකීමක්. මොකද එවැනි ආහාර පරිභෝජනය කරන්නට කැමති ජනතාවකට ඒක යම්කිසි ආකාරයක මිල වැඩි වුණත් මුල් වෙලාවේදී ඒකට අවස්ථාවක් දෙන්න ඕනේ. අන්න ඒ මාකට් එක හදන්න රජයකට පුළුවන් නම් අපිට පුළුවන් ඒ මාකට් එක ව්‍යාප්ත කරන්න. අපි හිතමු මේක 5%කින් පටන් ගත්ත කියලා ක්‍රමානුකූලව 25% දක්වා වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක එකපාර්ට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැන් මේකෙදී මම දන්නවා සාමාන්‍ය ගත්තොත් මේක අර බහුජාතික සමාගම් අතර ප්‍රශ්නයක් නිසා මේකට මොන විදිහේ ප්‍රායෝගික යෝජනා කරත් ඒක ටිකක් නෙගටිව් පැත්තට වැඩ කරන්න පුළුවන්. නමුත් අපි මේ ආපු දුරත් එක තමයි කල්පනා කරන්න ඕන. මං කියන්නේ වේගවත් පියවර ගැනීම පිළිබඳ මගේ ගැටලුවක් නෑ. හැබැයි ඒ අර හුදු හිතලු වලින් විශ්තන පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මෙහිම අත්දැකීමක් ගත්තත් ඔබට මතක නැහැ එක වෙලාවක ආවා යෝජනාවක් දඹුල්ලත් කේන්ද්‍රගත කරගෙන එළවලු ප්‍රවාහනය සඳහා පෙට්ටි පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ ඒවා අර ප්ලාස්ටිකෝ ලී වලින් හදපු පෙට්ටි. ඒ කියන්නේ එහෙම තමයි ලෝකේ කරන්නේ. මේ එළවලු වර්ග පිළිවෙලකට තිබුවාම ඒවා නාස්ති වෙන්නේ නැහැ. එතකොට ඔක්කොම විරුද්ධ වුණා ඒකට. ගෝවියෝසා මුදලාලිලා ඔවුන් කිව්වා අපිට ගෝණි වල ගහන්න දෙන්න කියලා. මොකද ඔවුන් වැඩි ප්‍රමාණයක් අඩු කරනවා. ඒයින් විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා. 40% නාස්ති වෙනවා. නාස්ති වෙනවා. එතකොට දැන් ඒ වගේ ආකල්පවත් බලපානවද මෙතනට? මිනිස්සු හිතන විදිහක්. මිනිස්සුන්ට මේක තේරුම් ගන්න අපි වස විසෙන් තොර හොඳ ගොවිතැනක් කරන්න ඕන කියන තත්වය මිනිස්සුන්ගේ ඔළුවිනුත් දැන් ගිලිහිලා නේද? රාජ්‍ය මැදිහත් වීම තියෙනවා අතරෙම. ඒ කියන්නේ මේ මම හිතන්නේ ඒක අර සමාජයක් එතනට යොමු කරන්න පුළුවන් කාටද? මාධ්‍ය වලටත් පුළුවන්. නමුත් ඒ සඳහා වෙච්ච රාජ්‍ය මැදිහත් වීමක් තියෙන්නට ඕනේ. රජයට පුළුවන් ඒ වැඩේ කරන්න. ඒ කියන්නේ වසවිසෙන් තොර ගොවිතැනක් ප්‍රචලිත කරන්න පුළුවන්. උදාහරණයකට මම කියන්නම්කෝ. සමහර මැදපෙරදිග රටවල් පවා ඒ රටවල ක්ෂණික ආහාර අඩු කරගන්න ආණ්ඩුව තීන්දුවක් ගත්තට පස්සේදී ඒ සඳහා සමස්ත පද්ධතිය මෙහෙවනවා. උදාහරණයකට සියලුම පාසල්වල ඒ ප්‍රචාරක ව්‍යාපාර දියත් කරනවා. සියලු මාධ්‍ය ඒ සතිය හෝ දෙක හෝ මාසෙ ඒ පිළිබඳව යොදවනවා. එතකොට සමාජයට බලපෑමක් කරන්න පුළුවන්. අන්න එහෙම ක්‍රමානුකූලව තමයි මේ වැඩේ කරන්න වෙලා තියෙන්නේ. කරන්න පුළුවන් බැරි නෑ. සාකල යුතු දෙයක කළ යුතු අනිවාර්යෙන් කළ යුතුයි. මේ ඔබ කියන ආකාරයට වස විසෙන් තොර කාබනික වගාව ඒ සියල්ල ව්‍යාප්ත කරන්න ඕන කම තිබෙනවා. හැබැයි එයින් රටේ ජනතාවගේ දැන් මේ තිබෙන ටිකක් නැති කරලා මොකක් හරි වස විස සහිතව හරි මේ තිබෙන ආහාර පාන් ටිකක් එකපාරට කඩාගෙන වට්ටලා එතනට යන්න බැහැ. හරියට දැන් මම උදාහරණ ගත්තා. මේක සර්ව සම නැහැ උදාහරණ. නමුත් දැන් 77 සමගි පෙරමුණු ආණ්ඩුව දේශීය වගාව වැඩි දියුණු කිරීම සඳහා එක පාට විශාල පියවර ගැනීම අවසානයේ මොකද වුනේ? මිරිස් පොළු, හාල් පොළු, අරමය පොළෙන් ඔක්කොම දාලා ආණ්ඩුවට ආසන අතර බහලා ගෙදරන සිද්ධ වුණා. අන්තිම විනාඩි එකමාර විතර තියෙන්නේ. කෙටි ප්‍රශ්න දෙකක් අහන අනාවැකි විදිහට ඔබට උත්තර දෙන්නත් පුළුවන් ඒවට. ඊළඟ ජනාධිපතිවරණය මොකක් වෙයිද? ඊටාම කෙටියෙන් උත්තරයක් ඔබේ. ඊළඟ ජනාධිපතිවරණයක් එන්නේ 2019 එන්නේ නැහැ ජනාධිපතිවරණය. අපි උත්සාහ කරන්නේ ජනාධිපතිවරණයක් නැතුව
මේ රටේ විදායක ජනාධිපති බලය වෙනුවට පාර්ලිමේන්තුවට බලය ලබා ගන්න. ඒ නිසා ඔබේ ගණිතයට අනුව එන්නේ නැහැ. අපි ජනාධිපතිවරණයක් නැතිව යන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න මහන්සි වෙනවා. ඒ නිසා අපේ ප්‍රාර්ථනා බවට පත් වෙලා තියෙන සහ අතරින් අපේ ඉලක්ක බවට පත් වෙලා තියෙනත් ඒක. 2020 මොකද්ද වෙන්න පුළුවන්? දැන් 20 සංශෝධන ගැන කතා කරන්න තිබෙන වෙලාවමදී දවසක් අපි කතා කරමු. 2020 මහමැතිවරණය මොකද්ද වෙන්න පුළුවන් කෙටියෙන්? 2020 මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තනි බලයක් සහිත පක්ෂයක්. ඒ කියන්නේ 113 හදාගන්නත් ලේසි වෙන්නේ නැහැ. පක්ෂ කීපයක් කවුල් කරගෙන තමයි 113 පෙන්වන්න පුළුවන්කම තිබෙන්නේ. එතනදී අපි හිතනවා සමාජයට යම් බලපෑමක් කරන්න පුළුවන් විදිහේ පාර්ශවයක් ඒ පාර්ලිමේන්තුවේ යම් කොටසක් අත්පත් කරගනී කියලා. තප්පර කීපෙන් උත්තරයක් දෙන්න ඔබ මේ මං හිතන්නේ පුංචි කාලේ ඉඳලා වෛද්‍යවරයෙක් වෙන්නත් සිහින මම නැතිනේ. දැන් වෛද්‍යවරයෙක් වෙලා අවසානයේ වෛද්‍ය වෘත්ති පැත්තකට දාලා පාර්ලිමේන්තුවේ ඉඳන් ඉන්න වෙච්ච එක ගැන සතුටු වෙනවද දුක් වෙනවද? විනෝදාත්මක ප්‍රශ්නයක් අහන්නේ ඔබ. නෑ මට සතුටක් තියෙනවා. ඇත්තට මගේ දේශපාලන ලොකු උනන්දුවකුත් තිබුණා. ඉතින් පාර්ලිමේන්තුවට වෙලා කරන වැඩේ සයින් පිටර දේශපාලකයන් හැර කරන වැඩේ ගැන මට තෘප්තියක් තියෙනවා. ඒ සියලු කාරණා ගැන ඔබේ තෘප්තිය ගැන ඔබේ ප්‍රාර්ථනා ගැන ඉලක්ක ගැන අපි නැවතත් ඉන්සයිට් මැදිරියේ මේ විදිහටම කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබේ පැමිණීම ගෞරවයක්. ඔබට ජය.